මීට දින කිහිපයකට කලින් අපාතරින් සමුගත්ත රටම ආදරය කරන ඒ නිහතමානී චරිතය ගැන වචනයක් කතා කරන්න හිතුවේ එතුමාට කරන ගෞරවයක් විදියට. දර්ශන් ධර්මරාජ 1981 වසරේ මාර්තු 2වෙනිදා සබරගම පළාතේ රක්වාන ප්‍රදේශයේ උපත ලැබුවා. ඔහු අධ්‍යාපනය ලැබේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන්. ඔහු විවාහ වුණේ වෘත්තියෙන් ගුරුවරියක් වන සුභාෂිනී නම් තරුණිය සමගයි. මිය යන විට ඔහු එක් දරුපියෙක්. රක්වාන ඉඳන් කොළඹට ආපු තරුණ දර්ශන්ට තිබුණේ එකම එක හීනයයි. ඒ කවදාහරි රටේ ජනප්‍රිය නළුවෙක් වෙන එක. ඒ හීනයට යන අතරමඟදී අවුරුදු දෙකහමාරක් කොළඹ නාට්‍යාමි කෙනෙක් විදිහට වැඩ කරන්න ඔහුට සිද්ධ වුණා. ඒ ඔහුගේ තිබුණ දැඩි අදිෂ්ඨානය නිසායි. නමුත් කවදාවත් ඔහු ඒ ගැන පසුතැවුණේ නැහැ. නාට්‍යාමි කෙනෙක් විදිහට වැඩ කරපු මට ලයිෆ් එකේ බර උස්සන එක නැතිං. ඔහු එක් අවස්ථාවක ජීවිතය ගැන කතා කළේ ඒ විදිහට. 2008 වසරේදී ඔහුට අවස්ථාවක් ලැබෙනවා A9 කියන තෙල් නාට්‍ය රඟපාන්න. රඟපාන්න තියෙන ආසාව නිසාම මාස 3ක් ඇතුළත සිංහල භාෂාව ඉගෙනගෙන දර්ශන් තමගේ පළවෙනි තෙල් නාට්‍ය සාර්ථකව අවසන් කළා. එහිදී ඔහුගේ සාර්ථකත්වයේ කොයිතරම්ද කියනවා නම් 2008 වසරේදීම තමගේ ජීවිතයේ පළමු චිත්‍රපටයටද රඟපාන ඔහුට අවස්ථාව ලැබෙනවා. දර්ශන් තමගේ සිනමා ජීවිතය ආරම්භ කරන්නේ ප්‍රභාකරන් චිත්‍රපටයෙන්. ඒකෙදී ඔහු රඟපාන්නේ ප්‍රභාකරන්ගේ චරිතේ. ඊට පස්සේ පිළිවෙලින් 2008 වසරේදීම මචං චිත්‍රපටයේ සුරේෂ් විදිහටත් 2009 අවුරුද්දේදී ඉරහඳ යට චිත්‍රපටයේ LTDE සෝල්ජර් කෙනෙක් විදිහටත් 2012 වසරේදී ඉනියවන් චිත්‍රපටයේ අවන් විදිහටත් රංගණයෙන් දායක වුණා. මේ ඉනියවන් චිත්‍රපටයේ අවන්ගේ චරිතය වෙනුවෙන් ඔහුට 2013 වසරේ දෙරණ ලක්ස් ෆිල්ම් අවෝඩ් එකේ හොඳම නළුවා සම්මානය වගේම 2014 වසරේ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් එකේ හොඳම නළුවා සම්මානයත් ලැබුණා. ඊට පස්සේ 2012 අවුරුද්දේ මාතා ෆිල්ම් එකේ යෝගා විදිහටත් 2015 අවුරුද්දේ ඇඩ්‍රස් නෑ ෆිල්ම් එකේ ගුබ්බයි මේ ගෝරින් විදිහටත් 2015 අවුරුද්දේ ස්පන්ද ෆිල්ම් එකේ දර්ශන් විදිහටත් 2016 අවුරුද්දේ උලත් එකයි පිලත් එකයි ෆිල්ම් එකේ කරාපිටිය දර්ශන් විදිහටත් 2017 අවුරුද්දේ ආලෝක උදපාදි ෆිල්ම් එකේ දාටිය විදිහටත් 2018 අවුරුද්දේ කොමාලිකින් ෆිල්ම් එකේ මොහාන් විදිහටත් 2018 අවුරුද්දේ පොරිසාදියා ෆිල්ම් එකේ කළු මහත්තයා විදිහටත් 2020 අවුරුද්දේ සුනාමි ෆිල්ම් එකේ එල්වම් විදිහටත් 2020 අවුරුද්දේ සුපර්ණා ෆිල්ම් එකේ පිටසක්වල ජීවියෙක් විදිහටත් ආදි වශයෙන් චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවකට රංගනින් දායක වෙලා තියෙනවා. ඒ වගේම කනගාටුදායකම කාරණේ තමයි ඔහු ජීවිතේට සමු දෙන්නේ ඔහුගේ නවතම නිර්මාණය වුණු ප්‍රාණ චිත්‍රපටය නිකුත් කිරීමට දවස් 4ක් වගේ කෙටි කාලයක් තියෙද්දී. ඒ වගේම ඔහු අපේ රටේ සිනමාව අතික්‍රමණය කරලා ද්‍රවිඩ හා මලයාලම් චිත්‍රපට කිහිපයකට තමන්ගේ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඔහු මේ දිනවල හිරුනාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරේ ටෙලි නාට්‍ය ජේරාජ්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට කිනා බැස ගැනීමට සමත් වෙලා තියෙනවා. සිනමාවේ දෘෂ්ටියකට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගන්න එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. නමුත් දර්ශන්ට මේක අදාළ නොවන තරමටම මිනිස්සුන්ගේ හදවත් දිනා ගන්න පුළුවන් වුණා කියන එක අද පැහැදිලියි. මේ අව්‍යාජ්‍ය මිනිසාගේ නික්ම යාම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට ඉමහත් පාඩුවක් වන බව නොඅනුමානයි. ඒ වගේම මේ අඩුව පුරවන්න නම් කාටවත් බැරි වේවි. සිංහල සිනමාවේ සුපිරි දුෂ්ටයාගේ චරිතයේ දර්ශන් තරමටම කාටවත් කරන්න බැරි වේවි. ඉතින් මේ ආදරයත් ගෞරවයත් එක්කම අපි ඔහුට සමු දෙමු. අකාලේ අපෙන් සමුගත් දර්ශන් හට මතු කිසිදු භවයක මෙවන් ඉරණමක් අත් නොවේවායි පතන අතර දර්ශන් අපි අතරම යලිත් ඉපදෙන්න කියලා අපි හැමෝම ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. ඉතින් ආදරණීය දර්ශන් ඔබට නිවන් සුව.